මට තාත්තේ මංජුව බඳින්න බෑ. මොරගඩ මාතා ජීවිතේ කවදාවත් නොබලෝ බැල්මෙන් තම බාලපුතුණන්දස බැලුවේ. සුරම්යා දෙතුල් මූතුල්ට ගෙන හීල්ලුවයි. වාෂාගේ අත අල්ලාගෙන උන් මේදාගේ සුරත තදවිය. කෙල්ල වේවුලන බව මේදා තේරුම් ගත්තයි. මොකද්ද කිව්වේ? ආයෙත් කියපන්. මට මංජේක කසාද බැඳලා ජීවත් වෙන්න බෑ. කොහොමත් බෑ. මොරගඩ මහතාව වේවුලන්නට විය. නෝන මොනවද මේ පුතණ්ඩිය කියන්නේ? මූට උණ නෙමේ හැදිලා තියෙන්නේ පිස්සු. ඔහු කෙදිනකවත් දරුවන්ට මෙසේ කතා කර නැත. සුරම්මයා ඇතුළතින් කම්පා වූවායි. මේ කවරනම් අපල කාලයක්ද? ඉවසන්න. කවදාවත් නැති විදියට බල්ලෝ බල්ලුන්ට වගේ දරුවන්ට කතා කරන්න එපා මහත්තයා. නෝන මගේ යකා උස්සන්න එපා. මෙහෙම නැත්තම් මුණ්ඩ කොහොමද කතා කරන්න කියන්නේ? මූ අපිව කන්නනේ හදන්නේ. උගන්නලා හදලා වඩලා උබලා මේ ටික කරන්නද හිතුවේ? දරුවට කතා කරන්න දෙන්න. කියපන්. මොරගන මාතා යලිත් ඉඳගත්තේ කඩාවැටුණු ගසක් මෙනි. තාත්තා මාව තේරුම් ගත්ත වැරදි. ඔයයි අම්මයි මට දෙවියෝ දෙන්නෙක් වගේ. වගේ නෙමෙයි, ඇත්තටම ඔයාලා දෙන්න තමයි මගේ දෙවියෝ දෙන්න. මේක අසාධි වුණොත්, ඇයි වුණොත් උඹට මොනා වෙන්නේද? තාත්තර පොඩි පුතෙක්ව හොයාගන්න වෙයි. ඇයි? මේ කසාද වෙන්න බෑ තාත්තේ. මං ගොඩක් හිතලා මතලා ගත්ත තීරණයක් මේක. ගොඩාක් හිතලා. මොරගොඩ මහතා නැගිට්ටේ වෙවුලමනි. මේ කසාද වෙන්න බෑ. ඔබ කවුද එහෙම තීරණය කරන්න? ඔබද මේ ගෙදර ලොක්කා? ඔබ හිතලා මතලා තීරණ ගත්තම් මං ඒකට ඔළුව නමං ඉන්න ඕන. එහෙමද? කියපන්. එහෙමද වෙන්න ඕන? මොරගොඩ මහතා ඇසුවේ වෙවුලමනි. මේ කසාද වෙනවාමයි. ඔබට ඕනේවා තීරණය කරන්න බෑ. සක්විති උඹලගේ පුරුද්ද මල්ලිට අතිගෙන්නවද? උඹල මෙහෙමද මට කරන්නේ? දැනගනින්න. මම මේ ඔක්කොම ගිනි තියලා මාත් ගිනි තියා ගන්නවා. මොරකොන මහතා ගී යක්ෂකමෙන් වෙවුලමින් එසේ කියමිනි. වර්ෂාගේ දෙනිත්තක මතෝ කඳුලක් ඇයට නොදැනීම ගලා ගියේ. විමුක්ති බිම බලාගත්තනම් බලා උන්නේ. සුරම්ය හැඬුවායි. සක්විතියගේ හිස අත ගෑවේ. සියල්ලම විනාඩි දෙක තුනක් යනතෙක් කතා කළේ නැත. මේදා පැමිණ විමුක්තගේ හිස අත ගෑවායි. අක්කේ මල්ලියේ, සමහරට වාගේ පැටියට බාප්පා කෙනෙක් නැති වෙයි. විමුක්ති ඒ ටික කීවේ මේදාගේ බතද බදාගෙන හඬමිනි. ඒ කතාවට ඇයට දැනුනේ, ඒ අසල වුණු වාෂාට දැනුනේ. ඔහොම කතා කියන්න එපා මල්ලි. බලන්න අම්මත් අඬනවා, මේ කෙල්ලත් අඬනවා. ඔයාලා අඳන්ඩලා හිට ඕක නතර කරයි. ඒකට කමක් නෑ. මට එහෙමද ජීවිත කාලෙම අඬන්න දැන් ලෑස්ති වෙන්න එපේ. අම්මේ, විමුක්ති කතා කළේ සෙමිනි. අඬන්න එපා අම්මේ. ඔහ කවදරේ අයගේ ජීවිතේ දිහාවත් බල්ල සතුරු වෙන්න. එහාට වැරදුනේ නෑ. රත්තරන් නෝන කෙනෙක් ඉන්නවා. හිට අනිද්ද බෝල ගෙඩියක් වගේ සුදු බබෙකුත් එයි. ඒ ජීවිත දිහා බල්ල අම්මා සතුරු වෙන්න. විමුක්ති නැගිටේ සරම දතින් අල්ලාගෙන. පොඩි පුතේ. සුරම්මයා කෑකසාමෙන් නැඬුවාය. තාත්තා කියන්නේ මට මංජුව බඳින්න කියලානේ. එයාට එක දෙයක් කියන්න. අදින් පස්සේ එයාගේ පොඩි පුතාගේ ජීවිතේ කාලකන්නේ ජීවිතයක් කියලා. කමක් නෑ. කසාදෙට වැඩ ලෑස්ති කරන්න. මං ඕකගේ ජීවිතේ කාලා මගේ ජීවිතෙත් නැති කරගන්නවා. වර්ෂාසිය දෙතොල් මූතලට ගෙන විකා ගත්තේ දැන් දැන් ඇඬෙවියයි බේදි. මෙදාගේ අත තද කළේ ඒ බව දැනගෙන. අයියේ. සක්විති විමුක්තගේ උරේසර අත දිබේ අසරණ දැසනේ. අයියා වෝ ඔහුට කරන්නට දෙයක් නැත. මන් නිසා අයියා මේ ගෙදර නැති කරගන්න එපා. මේ ළමයි මේ ගෙදරට එන්න ඕන. මේක මගේ ප්‍රශ්නයක්. තාත්තා කියනවනේ ඔයා යුතුකම් පැහැරනවා කියලා. පුළුවන් නම් තාත්තට උදව් කරන්න. ඔබ යුතුකම් ටික ඔබ කරපන්. ඒත් ඔබේ පොඩි උන්ට මට දෙයක් කරන්න බැරි වෙයි. ඔව් පොඩි එකගුමෙන් සක්විතිගේ උරේස මත හිස තබාගෙන ඇඬුවේ. කලබල වෙන්න එපා මල්ලි. අපි බලමු. තවත් බලන්න දෙයක් නැහැ. මම්මගේ දෛවිය බාරගන්න ලෑස්තිලා ඉන්නේ අයියේ. මුද සියල්ලම් බලා සිටියේදී වාහනේ අතුර දාතරගෙන කාමරෙන් පිට වෙන්නට හැදුවේ. මල්ලි කොහේ යන්නද? මේදාද පැමිණ හොගේ අතකින් අල්ලා ගත්තාය. වර්ෂාව වෙවුලන්නට ගත්තාය. කොහෙවත් නැහැ. බයෙන්න එපා. මම මොනවත් කරගන්නේ නැහැ. අයියට යන්න බෑ. ඩ්‍රයිව් කරන්නත් බෑ. කකුල අමාරුයි. යන්න දෙන්නේ පායියේ. වාෂාද හඬමින් කීවාය. යන්න එපායියේ. ඔයාගේ ඇඳුම්මර මුණ දැක්කේ මේදාගේ උරේස් වලට ඉහෙලනේ. අසනීපෙන් ඉන්නේ. විමුක්ති නැවතුණියේ. සුරම්මයා අඩමින්ම බාලට ගියාය. මේදා වාෂා දෙස බැලුවේ විතරයි. අන්තිමට මට ඒ බැලියුම් බඳින්න වුණා. ඔහු උස්ම වේගයෙන් පහලට යවා කීවේ. මේදා කර කියාගත හැකි දෙයක් නොමැති විමුක්තිගේ හිස අත ගෑවාය. වාෂාට තවත් එතනට ගිය සිටියේ නොහැකි විය. ඇය දුවගෙන මෙන් පහලට දුවගෙන ගියාය. මේ කතාව සිදුවන්නේ එසේනම් මෙතනින් නතර කළ යුතුය. විමුක්තිගේ ඉරණම මේනම් එහා බැඳුණු වාෂාගේ ඉරණම ගැන කෙසේ කතා කරන්නද? වර්ෂාට එදාරෑ නිඳ ගියේම නැත. ඇයට 10-12 වතාවක් ඇඬුනේ.
ජීවිතය ඉදිරින් යාන්තමට හෝ නිවිනිවි එළිය දුන් සිහින් ආලෝක පුංචයක් සදාටම නිවී ගියා බඳු හඳුර හැඟීමක් වාශාට දැන්නේ. සදාටම තමා මේ ලෝ තනිවි ගියා බඳු හැඟීමක් ඇට යලිත් දැන්නේ. මේ හැඟීම මේ ලෙසම දැන්නේ අම්මා මිය ගිය දාය. ඒ හැඟීම යලිත් පපුව දවාලමින් දැන් වාශාට දැනේ. තවදුරටත් කොළඹ ජීවත් වීමෙන් බලක් නැත වෙනි හැඟීමක් වාශාට ඇති වේ. ජීවිතයේ හිස්ස බලාපොරොත්තු වලින් තොරය. සිහින වලින් ඈතේ. මේ තරම් කාලකන් ලෙස හදවත හිස්සි ගියේයි. තවත් බලන්න දෙයක් නැහැ. මම්මගේ දෛවයේ බාරගන්න ලෑස්ති වෙලා ඉන්නේ අයියේ. විමුති සක්විතිර කියව වචන වාශා සීවේ. ඔහු මෙන්න තමා දෛවයේ වාරගත යුතේ. එහෙත් මේ තරම් හිත කඩා වැටෙන්නේ අයි. ඔහු තමාත් අතර ගෙදිනකවත් පොරොන්දුවක් නොවේයේ. ඔහුගේ විවාහය තම අනාගතයට මේ තරම් බලපාන ක්‍රියාවක් ඇය සිටියේ නැත. හිත මේ තරම් අවුල්වන්නේ ඇයි? ඔහුට මේ තරම් කෑදර ලෙස හදවත බැඳී ඇති බව වාශා දැනුනේ නැත. සියල්ලන්ම පතා ලෙස සියල්ලන්ගේම ජීවිතවල ඉරණම විසඳෙනු ඇත. එහෙත් තම හදවත පමණක් මේ ලෙස කෑගසන්නේයි. අනෙක් අතට මෙසේ කෑගසන්නේ තම හදවත පමණක් මනෝවේ. එයයි ඇයට සිතුනේ. ඔබගේ ජීවිතය ගැන කියන්නේ මේ ලැබෙන්නේ ඒ ජීවිතයේද අවසානයේ බව නොවේද? මං ඔකේ ජීවිතෙත් කාලා මගේ ජීවිතෙත් නැති කර ගන්නවා. විමුති එසේ කීවියයි. මංජුලහා විවාහයම ඔහුගේ ජීවිතය අවසානය වන්නේයි. ඔහු වෙනත් කෙනෙක් සමග අලුතෙන්ම ජීවිතේ පටන් ගන්නට සිතා වුණාද? මේ සීලු සිදුවීම් අතර තම ජීවිතේ කොහේ සිට කොහේ යනවාද? විමුත්තිගේත් මංජුලාගේත් විවාහය සිදුවේ නම් තමා තවදුරටත් පොත්තලේ සේවය කිරීම කළ යුතුද? සියල්ලටම වඩා හොඳම දේ මේ නුහුරු නුපුරුදු දුක තෙදපරියන් හෝ කොළඹට සමුදේ රත්නපුරයට ආම නොවේද? වාශාව රාත්‍රිය පුරා අවදි කර තිබී මේ හැඟීමේ. ඇයට මුළු රාත්‍රිය පුරාම දෙදෙනෙකු බරපතල සීවේ. එක්කෙනෙක් අම්මාය. අනෙක් කෙනා විමුක්තිය. ඔහු මේ තරම් බරපතල ලෙස තම හදවතේ පතුලට ආවේ කෙසේද? වාශා පාන්දර ඇඳේ හංසයේ හොයේ බිත්තිය දෙස බලාගෙන උන්නාය. ඇගේ දෑස්වල රයක් පුරා ඇඬූ තෙදබරිත බවය. ඊටත් වඩා ඒ දිනේ තිදිමී තිබුණි. විමුක්තිය ඇඳගත්තේ පාන්දරමේ. ඔහු ඇඳගත්තද ඔහුට යන්නට දැනක් නොවියේ. ජීවිතයටත් මින්පසු යන්නට දැනක් නැතයි විමුක්තිට සිතුනේ. මෙතන් සිට ජීවිතය යන්නේ අයාලේ නොවේනම් මරණයට. විමුක්ති කාමරයෙන් පිටතර ආවේ පාන්දර 6ට පමණ. ඒ වෙද්දි වාශා හැරෙන්නට නිවසේ අන්නය උන්නේ නින්දේ. ඩෙනිම් කලිසමට උඩින් සුදු කමිසයක් හොයදමගත් විමුක්ති ඊළමාලේ සිට පහත මාලට ආවේ අවතන් වීගේ දරුවෙක් ලෙසිනි. රැවුලවත් නොකබා උන් නිසා ඔහුගෙන් දිස්සුවේ තනිකරම පරාජිත පෙනුමකි. යලිත් ජීවිතයේ කිසිම දිනයක දිනිය නොහැකි ලෙස තමා පරාජය වී ඇති බව විමුක්ති දැනුන්නේ. මින් ඉදිරියට තමාට සූදානම් වන්නට ඇත්තේ මංගල්‍යකට නොව අවමංගල්‍යකට බව ඔහු දැනුන්නේ. අප්‍රියං හා එක්වීම දුකකි. එසේම ජීවිතය අප්‍රීම කළ කෙනා සමග එක්වන්නට වීම ඊටත් වඩා දුකකි. ජීවිතවල ඛේදවාචක කියන්නේ ඒ වටය. කිසිවකටත් නොකියම් පිටවෙන්නට ගිය ඔහු නැවතුනේ වාශාගේ කාමරය දැකේ. ඔහුගේ පපුව දාගියේ. ජීවිතය යලිත් කිසිම දිනයක නොලැබෙන ඒ සුන්දර මූණ යලි යලිත් දකින්නට හදවත දඟලන දැඟලිල්ල පුදුමාකාරයයි ඔහුට සිතුනේ. විමුක්ති වාශාගේ කාමරයේ දොර හිමීට තල්ලු කළේ. ඒ සමගම ඔහුට ඇසුනේ ඇය හොටුසූර නහඬය. නියත ලෙසම එය අඩමින් සිටින බව ඔහු දැනගත්තේ. පපුව පසාරු කරගෙන ආ උණ්ඩිය පපුවට ඇතුළේ ඉන් පිටනොයි පපුවේම කැරගෙන සයක් ඔහුට දැන්නේ. විමුක්ති ඔහු ජීවිතය වඩාත්ම ආදරය කළ ගැහණිය දෙස බලා වුණේ. ඇට මිදුළු පවා කකින් සයක් ඔහුට දැන්නේ. ඔහු කාමරය තුළට රැගෙන ආවේ ආදරණීය කැකුමය. විමුක්තිනෝ වාශාට දැනුණේවත් නැත. ඒ දිනෙතට ඒ මොහොතේ උඩමින් තිබූ කඳුළු වලට ඔහේ ගලා යන්නට දුන්නොය. විමුක්ති ඇඳපත්ත අසල නැවතී තවත් මොහොතක් ඇය දෙස බලා වුණේ. ඇඳේ ඔක්කුට වී උන් අයරුව ඔහු තුළ තදබල අනුකම්පාවක් ඇති කරවේ. ඔහු මදක් පහත් වී ඇගේ රැහැඳුමින් පිටපැනව තිබූ අත්ගොබයා මත අත තැබුවේ. තම අතර මේ වැටුනේ කිසිම දිනයක හිමිකම් කියන්නට නොලැබෙන ආදරණීයම පිරිමියාගේ සුරත බව ඇය දැන උන්නාය. ඒ නිසාම ගලායමින් තිබූ කඳුළු තවත් අලුත් විය. වාශා උදෙස නොබලූ කල ඔහු ඇය පිටුපාවුන් පැත්තෙන් අනිත් පැත්තට ගියේ. අමෝමයේ කඳුළු ගලායමින් තිබූ යුවතියගේ තෙදපරිත මුහුණ විමුති දෑසින්ම දැකගත්තේ. වර්ෂා ඇඳ මත ඉඳගත්තේ දෑතින්ම මුහුණ වසාගෙන. විමුක්තිය වෙවුලන්නට විය. එයින්හංගී අඬන්නේ. ඔහු ඇසුයේද අඬන්නාක් මෙනි. ඇගේ පපුහරා ගල්ලින්නක් ගියා බඳුයේ. මොකුත් නෑ අයියේ. අඬන්න එපා බබා. ඇය හා කියන්නට මෙන් හිස වෙනවාය. ඔහු ඉදිරිපිට කඳුළු පාලනය කර ගැනීම ඇත්තෙන්ම අසීරුවේ. මං අඬන්නේ නෑ අයියේ. ඔයගේ හිස මත සුරත් තිබේ ගැහිමෙනි. ඕනම් බලගතු ගැහෙනු ආත්මයක් ස්පර්ශ කිරීමේදී සැබෑ පිරිමියෙකුගේ හදවතට කම්පනයක් දැනේ. මං යනවා. එසේ කියද්දී වාශා ගැස්සුණායි. දෙයිනේ මේ මහා පාන්දර කොහෙ යනවද? වාශා සිතේ බියෙනි. තමා සන්තක නොවන මේ පිරිමියා සම්බන්ධයෙන් හෝ මේ තරම් හදවත කඩා වැටෙන්නේ ඇයි?
ඇයි මේ බාන්දර අයියා කොහෙද යන්නේ කොහෙ යන්නද කියලා තේරුමක් නැහැ නංගි කාට හිමවද තමාට හිමවද මේ වටිනා ජීවිතේ කි කොහෙවත් යන්න එපා මම යතුරු දෙන්නම් බුක් ෂොප් එකට යන්න ඈ දෙන්න කිට ඇගේ හෑන්ඩ් බෑග්ය වූ පොත්හලේ යතුරු අතර ගත්තාය මට ගිහින් එතන වැඩක් කරන්න ඉස්කල කියන්නේ නැහැ නංගි අනේ කොහෙවත් යන්න එපා මං කියන දේවත් අහන්න නැද්ද ඔය ඇයිදස වැලුවේ ගැසීමෙනි එදිනාගෙම දෙනෙත් තැලුණාක් මෙන්නේ අහනවා විමුති ස්ථිරලස කීවේ වාශයාගේ සුදු අත්ලමතේ අතුර තබා ඔහෙත පෑවායි ඔහු මොහොතක් යනතුරු යතුරු ගත්තේ නැත ඇගේ සිහින් දිගටි අත්ල දෙස ඔහු බලා වුණේ මෙවැනි අතක පැටලීම කොතරම් අපූර්වද ඔහු සිතුවේ එලෙසිනි එහෙත් දෛවයේ ඒට ඉඩ නොදෙන්නේයි ගන්න ඔහු සමග මීට වඩා කතා කරන්නට ඇයට බියක් ඇති විය ආ විමුති අතුර ගත්තේ වාශයාගේ හදවතේ තුනි සතුරක් ඇති විය එහෙත් ඒ සතුට නිස්සාරේ තේරුමක් නැත අහිමියේ ගිය ගසක තමාගේ නියමෙන් කොසුම් පිපි කුඹකටද වෙන කොහෙවත් යන්න එපායේ යලිතු හැරි බැලුවේ මං වෙන කොහෙවත් යන්න හිතපු මිනිහෙක් නෙමේ කෙල්ලේ ඔබ ගාවම ඉන්න පැතුම මිනිහ ඔය සිතුවා පමණි කීවේ නැත යන්නේ නංගේ නිකියටද ඇය සිතා වුණේ පොත්හලට අද නොයන්නට ඒ ඇයට සුරංගනා විමානයකි එහෙත් ඒ අපායක් වන දිනේ වැඩි ඈතක නොවේ මං අයියේ මං අද නොයන්න උන්නේ අයියා ටික බලනවද ශ්‍රීතා තුදෙන් මෙයි ඔහුගේ හිත යලිත් කඩා වැටුනේ සාක්කොට දමාගත් යතුරු ඔය යලිත් අතරගෙන ඇය දෙසට ඒ දිගු ගලේ මට බෑ ඔයත් යන්න නැත්තම් මටත් යන්න බෑ තෙවියනේ මෙලෙස ඔබ වහන්සේ පව කරන්නේයි මං කියලා මොනා වාෂා කියන්නට කියේ දේ කියලා ගත්තායි එහෙම වුණ බලාගෙන කිසාවක් කිව නැහැක තේරෙන්නේ නැද්ද දෙයියනේ හැමදේම තේරෙනවා එනවද අයියා යන්න ඔහු යලිත් ඇය ළඟට ආවේ වාෂා බිම් බලාගෙනම උන්නාය බොවත් මගේ දුක හපන්නන් ගියේ ඇගේ හිස අතගා ඔහු කිව්වේ එපමණකි අහන්නම් ඇති වෙන තුරු අහන්නම් මගේ දුව පපුවේ තද කරගෙන මං වාගේ දුක අහන්නම් එස් ඉතින් කීවායි පරිස්සමෙන් විමුති කාමරෙන් පිටවෙද්දී ඇය තොල් එකතු කළායි ඌ හැරි බැලුවේ අර පරිස්සමක් නැති ගෑණියෙකුට දෙන මේ ජීවිතේ මොකට පරිස්සම් කරන්නද බපා වර්ෂා හිල්ලුවායි වාගේ ජීවිතේ හරි පරිස්සමින් හදාගන්න මට බෑනේ මහත්තයෝ වර්ෂා හදවතින් කීවේ වැනි වෙනීමෙන් යන ඔහු දෙස බලායි කාමරේ යලි තනියම ඇයට සැනකින් සිහිවේ අම්මාවයි ඔයාවත් ඉන්න තැනකින් ඇවිත් මට කියන්නම් මේ මොනාද බං කරන්නේ කියලා ජීවිතේම කතරගි සංග්‍රහවකි බල්ල බල්ලාත මිරිගොයේ දැන් ඇත්තේ කුමක් කරන්නද සිතාගත නොහැක